මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට දේශපාලකින්ගේ සම්බන්ධයක් තිබේද? ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ හුවමාරු මධ්‍යස්ථානයක්ද? අද න්ියුස්ලයින් අවධානය මේ පිළිබඳව. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා අද න්ියුස්ලයින් සමග එකතු වෙනවා. ඔහු රටේ වත්මන් තත්ත්වය පිළිබඳව හොඳාකාරවම දන්නවා. මොකද පසුගිය සතියේ තමයි මෙතුමා ඉන් විශ්‍රාම ගන්නෙ. මොකක්ද මේ රටේ ඇති වෙලා තියෙන්නේ? මේ රටේ මෑත කාලේ විශාල වෙනසක් හෝ නැත්නම් ඒකේ භාවිතය හෝ එහෙම නැත්නම් ජාවාරම් වෙනසක් වෙලා නැහැ. මත්ද්‍රව්‍ය ජාවාරම් හැමදාම ක්‍රියාත්මක වුණා. රටේ පවතින තත්ත්වය ගැන සතුටු වෙන්න පුළුවන් අපිට. නැහැ. අපි හරිම කනගාටු වෙනවා මේ මෑත කාලේ සිදුවෙච්ච සිදුවීම් ගැන. කොහොමද ජාවාරම් කාරයන්ගේ නැත්නම් ඒගොල්ලෝ ඉදිරිපත් වීම වෙනස් වෙලා තියෙනවා. උන්ගේ ක්‍රියාකාරකම් වෙනස් වෙලා තියෙනවා. लंका पुलिस निर्धारण मे विधि प्रहार मे अवस्था पमन एक पालने तत्वी अपीट वार्ता हीरोइन स्वागत කුණුගොඩක තිබිලා අද දැන් හෙරොයින් සුවගත්ත මුහුදේ පාවෙලා ඇවිල්ලා එතකොට විවිධ තැන්වල තිබිලා මේ වහයා ගන්නවා මොකක්ද මේ தત્ත්වය ජාවාරංකාරයෝ විවිධ වූ උපක්‍රම පාවිච්චි කරන මේ සඳහා දැන් මුහුදේ මේ ගේනකොට සමහරට මේ ගේන බෝට්ටුවට දුරකට යන යමතුමක් දෙනවා මේක අත්තටම කොට ගන්න ඉදහරිපිස්සක් ඉන්නවා ඒගොල්ලෝ කරන්නේ මේක මුහුද මැද දාලා එනවා ඒක ලකුණු කරලා අතන රවීර තාක්ෂණය පාවිච්චි කරලා ඒක ලකුණු කළා තමන්ගේ අනිත්‍ය අදාළයට දැනුවත් කරන ඒගොල්ලෝ පස්සේ ගිහින් මේක අරන් එනවා. එහෙම නැත්නම් මේ අත්තරන් ගොඩ ගන්න බව දැනගත්තට පස්සේ කුණු ගොඩක දාලා යන අවස්ථාත් තියෙනවා. ඒ වගේම සැලසුම් කළා කුණු ගොඩවල මේක අත්සංගවන අවස්ථාවලුත් තියෙනවා. මේ උපක්‍රම පිළිබඳ අපේ නිලධාරීන් බොහොම දැනුවත්. වෙන රටවල බැලුවොත් ආසන්නම රටක් වෙන අපේ මාලදිවයිනට. ගොඩක්ලාට හෙරොයිනියන් ලංකාව හරහා. ඉතින් මේ ලොකු ජාවාරම් ජාත්‍යන්තර ජාවාරම්. මේක මැඩලන්න බැරි තරම් ප්‍රමාණයක්ද මේ ජාවාරම් කරන සංඛ්‍යාව? මේව රහස්‍යගත ව්‍යාපාර එක පුද්ගලයෙක් අපිට මරුවයි කියමුකෝ එහෙම නැත්නම් සිරගත කරයි කියමුකෝ මේ ජාවාරම මත වෙන්නේ මොකද මේක ඇත්තටම ජාවාරම ඉහළ ඉන්න පුද්ගලයා අත්අඩංගුවටපත් වෙන්නේ මේ යට ඉන්න කණ්ඩායම තමයි අත්අඩංගුවටපත් වෙන්නේ ඒත් තව කෙනෙක් මෙතේ හිස් තැන තව කෙනෙක් දාන එක තමයි වෙන්නේ ඒක ජාවාරම හැමදේම හොඳ තැනකට ඔබතුමා ආවේ ඇයි ඒ ඉහළ ඉන්න අත්අඩංගුවටපත් වෙන්නේ ඒක සමහරට ලංකාවේ වෙන්න පුළුවන් මේ අය ජීවත් වෙන වෙන රටක වෙන්න පුළුවන් අනිත් එක තමයි නීතිය හැටියට මත්ද්‍රව්‍ය සම්බන්ධව අත්අඩංගුවට ගන්න පුළුවන් වෙන්නේ තමාගේ සන්තකයේ තිබුණොත් විතරයි. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපතිවරයාත් කිව්වා මේ ජාවාරමේ ඉන්න දේශපාලඥින්ගේ නම්ගම් පවා තියෙනවා කියලා. ඒ ගැන විශේෂයෙන් මතක් කරන්න ඕනේ. එහෙම නම්ගම් තියෙනවා නම් අපිට හිලිකරන්න පුළුවන් නමුත් ගාව එහෙම නම්ගම් තිබුණේ නැහැ. තිබුණේ නැහැ. නැහැ. එතකොට ඒ සභාපතිවරයා කිව්වේ අසත්‍යයක්. ඒ නිසා මම හිතන්නේ ඒ සභාපතිවරයාට තනතුරෙන් පවා ඉවත් වෙන්න සිතුනයි. දේශපාලනේ ගෑවිලාම නැද්ද? දේශපාලඥයෝ මේක එදිලා දැඩි විදිහට ඉන්නවා නම් ආණ්ඩු වෙනස් වුනහම රජයන් වෙනස් වුනහම ජාවාරම නතර වෙයි. රජයන් වෙනස් වීමේදී මේ ජාවාරම ඒ විදිහම ක්‍රියාත්මක වෙයි. දේශපාලනයට සම්බන්ධ වෙන එක අවස්ථාවක් තියෙනවා. පහළ මට්ටමේ නැත්නම් වීදි මට්ටමේ මේ ජාවාරම් කරන උදවිය දේශපාලඥයන්ට උදව් කරන අවස්ථාවක් තියෙනවා. ඔවුන්ගේ කණ්ඩායම් වල අය අර වීදි මට්ටමේ විඳාමේ යෙදෙන්න පුළුවන් ජාවාරමට සම්බන්ධයි. ඒ කියන්නේ අර පොඩ පොඩ විකෝණ පොඩ හෝ නැත්නම් අපි කියන මේක විශාල අපි ලංකාවට කියනවා තව කණ්ඩායම් වලට මේ කියනවා ඒ වගේ තියෙනවනේ. මේ ජාවාරම අපි කියනවා ඒකට ට්‍රැෆිකින් කියලා මේවා එහෙම ගෙනියන්න අර දේශපාලනයේ තියෙන බලය පාවිච්චි කරන අවස්ථා තියෙන්න පුළුවන්. ලංකාව හබ් එකක්ද? දැන් ගොඩක් වෙලාවට මෑත කාලේ විශේෂම කොකේන් ගත්තොත් මේ කොකේන් පාවිච්චි කරන අය ලංකාවේ නැහැ. නමුත් මේ කොකේන් බොහෝ දුරට වෙන රටවලට ගෙනියන්නේ. හැබැයි ඒක වෙනස් වෙනවා. මොකද මේ ජාවාරම් කාරෝ හැමදාම එක රටක් තමන්ගේ ට්‍රාන්සිට් පොයින්ට් නැත්තම් හොමාරු මධ්‍යස්ථාන විතර පාවිච්චි කරන්නේ නැහැ. හෙරොයින්. හෙරොයින් බොහෝ දුරට බටහිර රටවලට ලංකාව හරහා එන්නේ නැහැ. ගොඩක් ලාට මාලදිව වෙන වගේ රටවලට තමයි ලංකාව හරහා බොහෝ දුරට ට්‍රැෆිකින් වෙන්නේ නැත්තම් අර අර සීනි එක ආවේ එතකොට මොකක්ද? සීනි මෙහෙමයි. දැන් කාලෙන් කාලෙ මේ උපක්‍රම වෙනස් වෙනවා. ඉතින් නිලධාරීන්
मद्रव्य संबंध लोक दिन धर्म नीति दिन लंका ड्रैम देखट मरण कमरट लंका प्रश्न दिन नीति प्रमाण नीति हर क्रियात्मक नीति मे जावरम कर संबंध योजना वगैन मे हेरोइन अल्लने परीक्षण अवसान उन्हा नडुकटियुत अवसान विनाशक मेहम्म अपे नीति हरी विनाश कर नमूत अभी खाल यम किसी प्रश्न खाले एक यम किसी प्रियावली गबड़ा त्याग किलो सीगान दास तीन मेवा अभी अर्धराक औषध पालक जाति मंडलिया पोलिस मंत्रालय कार्यांश नीति प्रतिमा अवसर इलाती मे प्रसिद्ध गिनी तबा विनाशक नोबो दिन ගැනුම් කරුණොත් අඩකලොත් රට මතින් නිදහස් කර ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් මතින් තොර රටක් අපිට බිහි කර ගන්නත් පුළුවන් වෙයි. ඒ සඳහා කැප වෙච්ච ආයතනවල කාර්යභාරය වගකීම දෙස අපි බලාගෙන ඉන්නවා.